ඒ මරටක් ම තියක් සම්න්ධ තම නති ඩක් ට නේදේ පසුගේ සතේද සාකචා කල පො ද ප ්‍රකාශ නියෝජ පොලිස්පති ති ්‍රර මහ ද ප රාදිිතයවන ුතුමාද අපේ රරිම පිගත් ල ෙවින් ස්තුති අප අයි වන් කියයා පිගන්න යිබ න්න නෝජ පොලි පතිතුමන අපි එදා කතා කරා කාන්තාවන්ට ඒ උප නීතිය ඇතුල්ලත. හිමිියන්න අවස්ථානය උන් කොතන ස්ථානගත වෙන්න කියලා විශේෂන්ම විවාහයට එලබීමේදී හි දකිනවා පොදු නීති අයට තේ විවාහයට එලබේද්දී මනාලයා සහ මනාලිය බොහොම සමානතත්වයක සිටින්නේ සමානරට මනාලියයට වැඩි අවධානයක් යොමු කරන වෙනවාද බන්දා. හැබැ ඇතැම් නීති තුළදී මනාලියට තමන්ගේ අත්සනවත් ලබාදී මේ යිතිවාසිකම නොමැතිසයක් නිර්ීක්‍ෂණය කරන්න පුළුවන් බතුම මොකක්ද. පදන් අපි ගත්තොත්හේම මේ විවාහය සම්බන්ධ නීතිතත්ව අපේ බැලුවොත් සංක අපේ රටේ දැනට තියෙන නීතියනුව තුන් විදිියකට විවාහ වෙන්ඩ පුළුවන් පලවෙනිියක තමයි ලියාපදිංචයෙන් විවාහයක් ලබා ගණඩ පුළුවන් රෙජිස්ට්‍රේෂන් කියන එක දෙවනිියක තමයි චාරිත්‍රාණුකූලව විවාහයක් ලබාගණඩ පුළුවන් තුංවෙනිියක තමයි කොහැබින් සහවාසය සහ සංවාසය කියන එක ලබාගන්න පුළුවන්. දැන් මේක පළවෙෙනක ලියාපදිංචිය කියන එක ඒනයින්ම විවාහය පිළිගන්නවා. එකනේ කසාද සහතිකේ ඉදිරිපත් කරපු හැටියම විවාහයක් වුණා කියලා පිළිගන්නවා. තැන් නමු චාරිත්‍රාණු කූල විවාහය කියන එක අධිකරණයකින් පිගත්තර පස්ස තම අපට ක්‍ර්‍යාත්ම කරන පුළුවන්. ද උදාරණයක්ට එදදාස් නමසිය අ සූහතරලදි ීර්ණය වෙච්ච, ග්‍රශයා, කැතරෙ නිෙරව විජයගුණු අත්දන කියන්න නඩුේදි කිව්වා. ඒ මනාලිය පල්ලියේ චාරිත්‍ර මනවාලයක ෂ් කරලා තිබුණා. නමුත් මේ කසාද සහතිකයක් කස්සාන්න නොකලට තමුන්ගේ තමුන් අයිතිවෙන්නේ මොන ජනවර්ගයකටද ඒ ජනවර් චාරිත්‍ර අනුගමනය කරලා තියෙනවා න විවාහ චාරිත්‍ර ඒක ඒ දෙදෙන විවාහ වුනා හැටියට අධිකාරණයක් පිළිගන්නවා. අපේ රටේ විශේෂෙන්ම මේ ද්‍රවිඩ ඉ ඉන්න ප්‍රදේශවල තියෙනවා. මනමාලය මනමාලය මනමාලී හත්මාලුවක් වවෙලා කනවා. තාලිය බදිනෝ. මේ වගේ චාරිත්‍ර අපේ අධිකරණ පිළි අරගෙන තියෙනවා විවාහයක් ඇඩිේ යවා ඇඩිට පිළිගන්න බ එවැනි විවාහයක් ලබා ගණ්ඩ පුළුවන් වෙන්නේ තමුන්ගේ කලත්ත්‍රයා තමුව දාලා ගියොත්. චාරිත්‍ර අනු කසාද බැල නෑ කොලේකට අස කර නෑ රජිස්්ාර් ගවස කරල නැතිවුණට ඒය විවාහයක් කඩට ධිකරණ පිළි කරන්න ඉලං කාරනය මයි සමහර වෙලාවට අපි රටේ තාමත්තින්නවා දැනම අඩුයි ගොඩක් මේ ගෙතරන්න ගෑනු ලමෙක් පන්නගන යන. ගිල්ල එකක ිය හේනක් කොටාගන දම මේ පොඩි අයි අතු පැලක් හදාගන දැඟහිම පැවල දන්න දැන් ඇන මුත් අලුතෙන් ගේ කදාාගන ජීවත කසාද බඳන්නේ නෑ. ලමයින්න. ඊට පස්සේ ආයි දෙමවපියෝ බොහොම දැම් පන්නන් ගයාාට දෙමවපිය ොහොම කැමති ට පස්සේ මගුල්ලටේ නො ධානටේ නෝ. මරටේන ග්‍රම්ම සයක කරලාම ෙර ගිල්ල ග්‍රහමලි හට දන්න පිගන්න එරට ස්වාමිපපුරෂයයා බිඳ හැටියට එදෙන්නට බුලද්දදිල රාධනා කරලා තියනවා. එතකොට ඒ හැමෝම මේ දෙන්න සහවාසයකට ජීවත් වන සංවාසය ප්‍රතිපඵලයකට දරුව හැදුන. එතකොට වැනි විවාහයකුත් අපේ රට අධිකරණ පිළිියරගෙන තියනවා. දැන් ඒ දෙකම ොවලට අසං කරන්න නැතුව ගත්ත දේවා. දැන් අපිඋනත් මේ කආහගනඉන්න අය වුනත් සමර්රලාට වයෞද්ධ කට්ටිය ඇති. විවාහ වෙලා නෑ තමුන්ගේ ස්වාමිපුරෂය මිය ගිහිල්ලා තින දැන් දේපල පිබඳ ප්‍රශ්නයක් තින. අපිතුම ඇත පලාාක කියලා උසාාවියකට ගහිල්ලා ඔප්පු කරන්න පුුවන්නන් තමුන් මේ මුසයකට ජීවත්වනයි කියලා. එතකොට කසාද බඳන්න මෝ නෑ ඒ විවාහය අධිකරණයකින් ලබාගන්න පුළුවවා. දැන් ඔයක හොම තිබනාවේ ඒ තිබන ඇරනකොට දැන් පිත්තො මකකාව ලියාපදිංචය. ලියාපදිංචයෙන් වාහයක් ලබාගැනීම පිළිබඳව පුදුමසාහගත තත්ත්වයක් ලංකාවිතියන්නේ. මොකදේ පුදුම සාගත තත්ත්වේ ඔබ අපි වගේ මේ ප්‍රදේශයන්න සාමාන්‍ය කෙනෙක් නං අපි කසාද බඳන්න ඕනු නීතිය තමයි එදශ්‍රනම සය හතේ ක ධහනමය ධරන සාමාන්‍යවාධ කසාදා ආක්ෂා පනත. එතකොටජ Mer divorce audience ඊට පස්සේ ාපන ඉන්න මිනිස්සුන්ට තවනීතියක්ති නො මේ එක වාහයට විරක්නේ දික්කසාය දේපොල පිබඳවත් මෙව සමරලාට බලපානොකක්ද. එදශමසය එකේ එදදාශමසය කොළහේ අන්ක එක දරණ යාපනයේ වයිවාක උරුමයන් පිළිබඳ ආඥාපරට මැටරිමෝනල් right of න ඉරිටන් යාපනයායට. ඊළට තවයිකත් න එදදාසම් සය පණස්සේ අංක ධාතුුණ දරණ මුස්ලිම් විවාහාදිකසාද පනත. ඊළඟට තවේකත්ති නො එදදාසම් සයේ පනස් දෙේ යන්ක හතලස් සතර ධරණ උඩරට විවාහාදි කසාද පනත. දැම් බලන්ඩ මේරටේ ඉපදිච්ච මිනියෙක් උඩරට දැ මකන උටන් ඔප්ෂන එක වවාසාමානක නෙක තිර බඳන්නට. එතකොට ේස්වාල්ල මිීතිය ප්ෂන් එකට කතාවකට පැත්තකට දාලා අපිම කසාද බදින වෙලා විදි දෙමවපියෝකිවවා ැම්බල උඩරට දිී දදිින්ඕන. උබලා දේශවාල මිනීතිය විදිේයට. දැන් මෙහෙම උනහම මොකද වෙන්නේ දැ ඊළඟ ඊළඟ කාරණය තමයි දැන් එහෙම වුණාට පස්සේ. ඒක විදිට දඳින් දෝන හද ඔක්ෂන් එක කියනක මුස්ලිම් නතාවට ස්ලිම් නතාවට සාමාන වා ධදික්කසාධාක්ඥා පනත සහන් කරලම ති කාශිතම සදාන කල මුස්ලිම් මටන තුර ඒගොල්ලට එමම තෝරගනීමට තෝරා ගැනක්නෑ මුස්ලිම්ම අය මුස්ලිම් මාගම අත්හරනය නැතුව වෙන විවාහයක් කරගන්නඩ බෑ. මුොහොම තියෙනවාන. මෙහෙම තියනෙ ප්‍රතිපාලයක් හැටියට මොකදවෙන්නේ ඊළඟට නිකං කල්පනා කල බලන්න. සාමානිවා දිික්කසාධාක්ා පනති දික්කසාධයක් ලබාගණඩ න්නන් එක්කෝ. අනාචාරය එක්කෝ දොවිස්සාගතා තැහැරයාම එක්ක සුව කල නොහැකි ලින්ඩික බෙල ඉනතාව කලත්්‍රයගෙන් එක්කනක් කරයි කියලා උසාව ගිල්ල උපපුරන්නඕන්නේ. උඩරට විදිර බැඳදාාමකද වෙන්නන්නේ ොත්වෝනෑ ඒ ප්‍රදේශී විවාරජිෂ්ාර්ගාවවරයට ිල්ලා දෙන්න කැමැත්තෙන් වෙන් වෙන්ඩ පුළුවන්. වති මුස්ලිම් මීතිය කත්තා මුස්ලිම් මීතිය තලාක් ප්‍රකාශ කරන්න පුලුවන් පුරුෂ පාර්ශවයට ස්ත්‍රීප පර්ශවයටටඒය අයිතියත් නෑ ඒතින් තලාක් ප්‍රකාශ කල මුස්ලිම් කාන්තාව තැරලදන්න පුළුවන් ති එතකොට අපි කතා කරනවාන සමයිතන් සමානත්මතාවේ කාන්තයිතීන් කාන්තාව කොන් කිරීම මේ අන්ර්ජාතික සම්බෘතියෙනවානේ. ඩෝ කvention කලති නවා සිඩෝ කියන්නේvention All forms of uh, el elimination on all forms of Dis discrimination againstීම. කාන්තාවන්ට වන සියලු මාකාරයේ, කොකිීම්මල්ටේ අන්තර්ජාතික සමුතිය ැන් මේකගේ අසංකල්ලතියනවනම කාතාවවෙෙන්ෙන දැ ළඟට බලන්ඩ අපි කාතාවගේ අතිවාසිකම් ගැන කතාරන ඔබ බලන්ට එදාසම්සය පනස්සකයක හරදරන්න මුස්ලිම් වාදිික්සාද පනතය මුස්ලිම් ඒ පනතයායටට මුස්ලිම් විවාහය කලාපතිංචිකර වා සාහතිකය යන. හමට ොඩක් ඔබතුම ඩක්ේ අප ෙට ර හ. රමට පරත්ව නෝජ පොලි තිතු ය මුස්ලිම් විවාසහතික සම්බන්ධයෙන් කතා කරමින් සිටේ. ඔව දැන් ඊලළගට ඊළංඟට බලන්න මොකද වෙන්නේ මුස්ලිම් විවාසාහතික අරගන බලන්ඩ විවාසාතික කොතනහරි තැනකම අනි තැමේකම තියනවා උඩරට පොතෙත් තියෙනවා මේ සාමාන්‍යවාදි කසාහද පොතෙත් තියෙනවා මනාලයාගේ අස්සන මනාාලියගේ අස්සන ඒ දෙකම තියන ඔබ මුස්ලිම් විවාසාහතික අරගන බලන්න මනාලියට අසනක්තිනද කියලා. නනාලියට අසං කරන්න දෙෙනක් විවාසාහතිකය නෑ මනාලයගේ අස්සන තියෙනවා ඊළඟට තියෙන වලිග අස්සන්න වලි වලි කියන්නේ මනාලියගේ භාරකාරය තාත්තාරි භාරකාරය එතකොට මනාලියයට මනාලියගේ කැමැත්ත විවාහෙකට බලපානය නැද්ද බලපාන ඕන නමුත් එතනස්සං කරන්න ඕනේ මනනාලියනෙ මේ කවුද වලි ලියස්සන් කරානම් මනාලියක ඇතිුන්න ඒක නීති්‍යයනුකු වාහක ැයට මුස්ටිම් ීතිී පිෙන. ති බලඩ ැ දැන් ඕකට ප්‍රතිතාර්කයක් ගොඩනැගෙන න ෝජ පොලි ෝමන කියන්නේ දැන් වලිවිදියට බොහෝවිට ඉන්නේ මනාලියගේ පියා. ඔ ඉතින් පියෙක් තමන්ගේ දියනයට වරදක්වන දෙයක් කරයිද. පියෙක් සියල්ලම බලලා ඉතාමත් හොඳ ස්වාමී පුරුෂය දියනයට ලබා දෙන්න නේද කටයුතු කරන්න කියලා තර්කයක් ඉෙදරි පත්වනක වඩා හොඳ ක්‍රමවේදයක් කියන අපේි අනිත්්‍යවාගරන. පියාට හොඳ වනාට දියනයට හොඳවෙේ දන්න නමකද පියා නෙමේ මනිියත් එක දීගකන්නේ දිය නියන අද පියාටියා අපි දන්න පියාට හොඳයි කියලා පියා සල්ලි ගැන බලයි ඒමිනිිය බොන්න නෑ කියලා විශවාස කරයි ඒමනිිය හොඳ චරිතවත් කියලා කියැයි දියවුණට පියා නෙමේනි අර්මනුස්සයත්ය එකක දීවත්වෙන දුවන ඇතින් මේ පියා බලන. නට වඩ වෙන කෝනිකින් ද බලන්ඩේ පැමකද අෞුදුගාන ජීවත්වෙන්න්න ඕනේ දුවන න් දුවගේ කැමැත්ත නැතුව. එහෙම පියා නරක වැඩක්රන්න ෑැකිල අපිට පුරුව නිගමනකට පුළුව ැක බිදහෙලිය හැකි පුූරණනිකපන. එතකොට ඒවාගේ අවස්ථාවකද ඇයිඒ කාන්තාවට යි න තකොට අපි කාන්තා අයිතිවාසිකම් ගන කතා කරනවනේ තන් අපි ඊල්ළඟට ඊලංඟට අරගන්න බැලුවොත්හෙම. ඔබ නිකං බරගන බලන්ඩ. ස්ලිම් තිගන ැලුවත් ස්ලි ීති තර ගැන්නන්නේ මේ කියන්නේ මුස්ලිම් ීතියරගන ැලොත් මොද වෙන්නේ බලන්න මුස්ලිම් නීතියේ අන්තිම කැමති පත්‍රයක් නැතුව මිය යන අයට අන්තිම කැමති පත්තවයක් නැතුව මිය ගියොත් යම් කිසිකෙනෙක් එයාට තමුන්ගේ තාත්තගේ දේපොල හිමිවෙන්නේ ලේඥාතීන්ට විතරයි ලේ ඥාතීන්ට විතරයි අපිහිට ම අපේතම යම්කිසි යවලක්කිින්වා ඒගොල්ලෝ දරුවෙ හදාගන්න දරුකමට හැබැ හදාගන්න නිකරන්නේෙම දිසා අධිකරණයට ගිහිල්ලා කුලවත්දගන ඇඩක්ෂන් ප්‍රසීියක අනුගමනය කරලා හදාගන්නවා. ඒ හදාගන මැරුණා. තාත්ත මැරුණුත් ඉල්දේපළ ලියන්න ඇතුව. ඒ හදාගත්ත එකැනෙ. තමුන්ගේ දරුවයි නීති්‍යයනු කුළො කුළොවදගත දරුවවා ඇතර වෙනසක් නෑනේ නමුත් එදසම්න් සසි අනුහැද අපේ රටේ ශ්‍රේෂ් අධකරණය ීරණය කරපු ගෞස්සය දිරව ගෞස් නඩුවේ දෙිකිවවා. ොකදකිවවේ මුස්ලිම් නීතියේ ලේඥාතන්ට විතරයි දේපොල හිමිවෙන්නේ නමුත් මේ ලේඥාතියෙක්නෙම ඒ නිසා අර්ම නැවතත්කිව ෙනෙනර ල් ස් ලයි නොන් ඩෙරගන් රල් කියන සිද්ධාන්ත ප්ලයි ලකි්වා විශේෂනීතියකින් සාමාන්‍යනීතියටපත්වෙනවා ඒක ඉන්ද කුලවද්ද ගැනීමේ පණතයි මේ මක්කොම යටපත්වෙනවා මෙයා ලේඥාතතියෙක්නේ එන්ද මෙයාට දේපොල හිමි වෙන්නේ නෑ කියලා ඉතින් දැම් මේයා අනුව දැම් බලන්ඩ අර දෙමවපියෝගාව අවුදු තිහායක් හැදිච්ච වැඩිච්ච දරුවට. ඒ දරවා දන්නේ නෑ තමගේ මවපිය මේගොල්ලො නමේ කෙේකට කියලත් නෑ. කියලත් නෑ පියා මියග අවස්ථාවට පියගේ සහෝදරය තමයි නඩුව දැම නඩු දාලකිවවා මේ ළමටයි න මේ හදාගත්තලමක් මට ම මේකයිති. අන්තිමට පියාගේ හෝදරයට තමයි මේ දපල හිමියුණනිේ තැ එතකොට මොකද ලමයාගේ අතිවාසික පිළිබඳ තත්ව. බතුමාට ගැන අදදකීමක් කෙටි අදැකීමක් කොට එක්කාසු කරනන මන්දන්න කොළවදදා ගැනීමක් සිදනා ද්‍රවිඩ දරුවේ හැ සිංහල පවුලකකායි දරුවත්දන්න තමන් ද්‍රවිට කියලා. හැබැයිඒ පියගේ දේපලේ දරුවට උරමුවුණ. රම රම ද මුස්ලිම් නීතිය වන නඩුවක්දැමන එම හිම කල දරුවගේ අයිතිවකම් ොයි යන මුස්ලිමීය ැන ගත්ත දේවල නීතියගර ැවොත්තේම යාපනීතියන පුදගලික ඉඩන්තියන නිසාංක යාානේ දගලි දවලට. ලපානවා පූර්ුව අක්රයිති ආක්්‍යාපනත ්‍රන් රයිටස් ් නක ඉන්නරිටස් දැ මේ පනතානුව අපි මොනතරං යාපන ඉඩමක් තිබුණනත් පුද්ගලික ඉඩමත් තිබුණනොත්තේම ඉඩම අපි කොළ මීදලගේ ඉල්ලා යයාපනයේ ඒද මට ක්ෂ ට ල ැමට හොටල් එකක් ගන්න මට ක්ෂ හයක ග්ඩෝන. බ විකුණු කාරය ම ගැනම් කාරය හැබැ ඔබ මට ක්ෂදාහට මේඩම දෙදන්න බෑ මොදබ අල්ලපු ඉඩමෙක්කනට ඔෆරිකක් දෙන්නඕනේ ඒතියන ඒ ප්‍රදේශතියන මිලට ඔරරිකක්ත් දෙන්නඕන ලක්ෂට ඒයාගන්න නැත්තන් ඊලගක් අට දෙන්නඕන. එහෙමත් ේරිලා අවත්තමයි මටකණ්ඩපුුවන්ඇත හෙම නෑ ොම තටයි ගන්ට ඉඩම ගන්න. එතකොට. රටක ආර්ථිකය රටක සංවර්ධනය මේ වගේ දේවල්ොට මේ නීති මොනතරං අනිියම්මාආකාරයට බලපානොද. ස්පෙන්සේ ඉදිරිව රාජරත්නම නඩුවේද කිවේ. මේක යාාපනයේ ප්‍රේශ පදිංච ස්ත්‍රර පදදිංච තිය ද්‍රවිඩෙන්ට විතරයි බලපානි කළ නමුත් සල්චි දිව ශවනාදන් චෙටි නුවේදකිවවා නෑ ප්‍රදේශය නීතියක් හැිය ඒදපපුල කොහෙතිබුණත්. මේ නීතිය පුද්ගලික බලපනකල උදාාරණයක් ඇැඩට යාපනේ තේස්වාලම නීතියෙන් පාලනය විච්ච කාන්තාවකගේ ඉඩමක් මාතරතිය නොනං ඒ ඉඩ මේ අයිතිකාරය ඒ කාන්තාවනං ඒ කාන්තාවට තමන්ගේ පුරුෂයාගේ කැමැත්ත නැතුව ඉඩම ඉකරන්. ඉන් එතකුට මෙම උනාාම අපි වං වෙලානේ ැ අපි කතා කරනවා අපි එකම රටක් ශ්‍රීලාං කියිය ජාතියක් අපි එකම ජාතියක් කිවට මේ නීතිවලින් වං වෙලාන එකමිනියෙකුට අපි ගත්තොත් එහෙම ඇ ඇටනි ජෙනරල් ඉදිරිව රීඩ් නඩුවේදී එදා සම්සියය හැටහතරේද රජාධිකාරණය තිීරණය කලා මේ මුස්්‍රීම් කෙනෙක් කාගම වැලදගත් හැටිය ඔහුට මුස්ලිම් ක්තික තියෙන අයිතිවාසික මවේෙනවා කියලා ඉතිේ යනුව වාහතර කරගන්න පුලුවන් කියලා ඇැබයි වාසනාවකට ප ශේ. රන එද සන්ේ අනුනේද ීරන ච්ච බේ සන්දර දිරිවා ේ සන්දර අනුවේද කිවවා. මේ නීතිය ගැලවන් ආගම් අදගත්ත පම නී ගැල ට බෑ කියල මකද ිනිස්ස ස්වේ ස්ව ගම දහගත්තේ ෂ්ටෝප බේ සුන්දර. මේ නතාලි අේ සුන්ර දිව කිෂටෝප අබේ සුන්ර මයි මේ අඩුව මේ ක්‍රිෂ්ටෝප අේ සන්දර මුස්්‍රිම් ආගම වැළඳගත්තේ ගල්ලේ තලාපිටිය පල්ලියටකි හිල්ල. අල්ලා දෙවියන් වහන්සිර තියන කැමැත්තිී ද නෙමේ. අල්ලා මේ අල්ල කුරාණයට තියන කැත්ති ද නෙමේ හ මුස්තලිමමාගම වැළඳගත්ේ. දෙවැනි විවාහයක් කරගන්නඩ ඕනේ එතවට දෙවැනි පලවෙනිවාහය තියද දෙවෙ විවාහය කරගත්තොත් තමන්ගේ බිලිඳ අඩුදානවා බහවිවාහයක් කියලා අන්න එකින් ගැලවෙඩ. ඉතිඒ නිසා මෙහෙම නීති රටක තිබුණහම වෙන්නේ ඒ රටේ ජනතාවත අවුලක් ඇතිවෙනකි. ඒක් නිසා එකරටක් එක නීතියක් කියෙන සිද්ධාන්තය යථාර්ථයක් වෙන්න ඕනේ. අපි එකෙට විාමයකින් පසුවාහාම. ෙ ජ ලි තු ුර ාාව දාසය එකක සංශෝධනය කොත් එහෙම ප්‍රශ්න විසන් දෙනමයයි ලොබ එක විි්වාා කරනවා දාසේ එක සංශෝධනය කරනවා වගේම නීතිත් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. ංක ඇත්තටම දැන් මෙහමයි අප තියන දැන් අපිගත්තොත් විහාර දවාල ගම් පනත්තිනවා. අර මුස්ටිම් පල්ලි වලට තින වක පනතති න. කතෝලික පල්ලි පාලනය කරන්න පනත්තින. දුොරේ ඒක මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික යෝජනා හැටියට ගෙනන්නලතිනවා ඒක අන පනත්තේ. ඒ වහෙම තිබුණට කමක් නෑ ඒවාකිසි ප්‍රශ්්‍රයක් නැයි දේපොල පාලනය කරන්න ඒ අයිතිය ඒ පින් කැටවලට ඒවට ඒ බේ වාාර්ෂික මංගල්යන් කරන විදිිය පින්කම් පෙරහරන විද ඒ ති. නීති තිබුණටක මක් නෑ අපි කියන්නේ රටේ සමස්ත ජනතාවට බලපාන නීති එකක විදිට තියෙන හොඳනෑ කියල. එහෙම එහෙම නීති තිබුණොත් එහෙම අවසානදි වෙන්නේ හැම වෙලාම එතකොට අයිත්ත අප අර ගෝත්තික ජනසමාජයට යනවාන පරණඉදලම අපි අපි ද්‍රවිඩියෝ මලබාර්ද්‍ර විඩියෝ තරේ වංවීම කොන්වීම අපි උඩ රැටියෝ අපි පහත රැටියෝ. එහෙම ඒ වංවීම තියෙන තාක්කල් ට සමාජය පැවත්මකටඒක හානියක් වෙනවානේ. රටක සමාජයක ඉදිරි ගමනට ප්‍රගමණයට එක හනියක් වෙනවානේ. ඉති ඒනිසා අපි හම ලෝකට අන්නවන දැන් ඔබ ගිහිල්ල බැලුවොත්තේෙම ඔබ ගිල්ලබැලුවත් ප්‍රන්සේ ගිල්ල බැලොත් ප්‍රන්ේ හමියකුට මේ එක නීතියත්තියෙන්නේ. ඉංගලන්තර ගිල්ල බැලුවොත් ඉංගලන්ත ඉන්නවා ජාතීන් වර්ග දෙසිිය අත්තුන් සයක් කින්නවා ලෝකයකක ජාතින් අපිඒක කියල ඒගොල්ලන්ටඒක නීති නෑ ඒ හැමෝටමතිය එකක නීතිය. හැමෝටම තිය එක නීතිය දැන් සමහරු කතා කරනවා සංක ශර්යාානීතිය තතමයි අපිටත්වෙන් ඕොන ශර්යානීතිය කියන්නේ මැද පෙරදිග හැමරටකමත් ශර්රියානීතියන හරි සෞදධ්‍යආරාබියය තියනො පල්ලිගිය ඇත්තං කෙටක් තියලා වෙන ගහල පල්ලි ගෙනියන්ට මේ පොලිසි තියනවා. ඒ ආගමි ක පොලිසි කියල රිලිජෙස් පොලිස් කියල යෙනවා පල්ලියන් ඇතිමිනිසු සිකරාතට ග පොල්ලෙන් ගහලා ගෙනියන්න ඕන පල්ලියට. ඒ කඒකේ ඒවා තිබනට අපිට අවශ්‍ය කරන්නේ සංක වර්තමාන ලෝකයේ සන්දර්මය තුළ පොදේ හැමෝම පිළිගත්තා ආකාරයට අපි එකට ජීවත්වෙන් ඕනේ විදිට ද එහෙම උනාාමේ මනිස්ු බෙදෙන්නේ මිනිස්සුන්ගේ ආගමින් බෙදුනනාටකමක් නැහැ ඒ තමන්ගේ හිතේ තියන ලබ්දියනෙ සමාරුවයින්න අපේ බුද්ධගම හයට ිපදිචාඇති එක ගමක් අත් අදහන්න ඇති සමහරයයි වැඩ ුද්ධාගම හයටට ිුදුනාාට බුදු වහන්සේ ඇදවට ඒ වගේ දෙවියන් ඒ ගස් ඒවගේෙවල් අධහනමනිස්ුනයක අපට ප්‍රශ්යක්නය ගොල්ලන්ගේ හිතේතියෙන කැමැත්ත. ැයි ඒවුණට තමුන් ඉන්න පදිංච ස්ථානය හරි අධානාගම මතහරි කතාකරන භාෂාව මතහරි ඒගොල්ලන්ට එකඒක නීතිදාන්නඩ ගියොත්. ඒක රටක පැවැත්මට අතිශය හානිකර තත්ත්වයක්යෙනවා. රට පැවැත්මට අතිශය හානිරතත්වයක් යෙනවා දැ අපි ඔ ඔබලන්ට දැන් අප ශර්යා නීතියගත්තුත් ොද ම සඩන ඉන්න හිඳ දන්න අපේ එක්සජාතිීන්ගේංවිධාම සුඩානයට ගිය වෙලාවෙදි. අපේ එක්තරා පොලිස්නධාරියෙක් ලංකාවේ පොලිස්ශ්‍රධාරියෙ මෙහ රට අරගන ගිය අරක්කු බෝතල් දෙක් යපෝට්ික ද අහුුණ අතරම මෙහි අනකොඩ දාගනගේ එ මෙයා චෙකින් බැගේයක කියලා තිනනේ අතේ ගෙනනෙ කෙම අනිත්තගේ මේක අහුනා මේ ආපෝට්ට් එකේදී. ඒගොල්ලො තීරණය කරයේ කිසිම නඩුවක් අහන්න නැතුව මේ මේ සම්බන්ධව දඩුමත්ෙෙන්න්නේ පළවෙනි වතාවටඉද කස පහරතමයි දන්නඩඕන. තික ඇත්තරම දැන් අපි මෙහහි යන්න කොට සමහර වෙලාවට අපි අර අපි දන්නේ නෑනේ ඒගොල්ලන්ගේඒ කතාවක් නෑ තියක පස්සේම එම ප්‍රශ්නයක් ඇතිවන නෑ ඉතින් ඇතරම මේ නිලධාරය ඒ නීතිය ගැන්න ශර්යා නීතියකතම යයි නඩුවක්කාන්නේ නෑ මේ කහුණනා අන එත ලිවවා ඇබ හමිය කවුණනවා එයාගේ ඉල්ල කපන. ඒ ඒව මොවත්ත එකට පටහන ඇගිල්ල කන දැන් සුඩාන මොකද වනේ දස් නමසය පනස්සේද ්‍රතාානය ධිරාජවාදී බි ජිප්ෂන් ොයින් රලිගි එකක් තමයි තිබුණේ සුඩානය ඒ දෙනකොට ඒරටේ බ්‍රතාානය අධිරාජවාදීන් කිව්ව මේ උතුරු පැත්තඉන්නේ සුඩානය මුස්ලිම්මයි. ඒ අයට ශර්යා නීතිය ගොල පවිච්චිරගන්න යටා ඉන්න සාමාන්‍ය වෙනත් ආගම ධදානයි. ගොඩක් පෙලාවට එක කතෝලික ආගමේවි කතෝලිකර මේ ක්‍රස්තියානි විධ නිකායන්තියනඕනේ ඒ නිකායන්න අදාහන තමයිඉන්නේ සමරය අගමදාානෙත් නෑ ඒයට ඒ ගොඩන්ගේ නීති දෙන්න්න කියලා අන්තිමට මොකදකේ දසනමය අ සූදකේදී හැමවෙලේෙන් බලේට පත්තු වනේ තුරු සුඩානය පාලකව සුඩදාානය සස දෙකේදී මුළු රට ශර්යා නීත ඕනි ක කියලා නීතියක් සම්බ කර මොකද වනේ අන්තිමට. සුඩාන රටවල් දයකට කැලුුණා. අද දකුණු සුඩානනි කෙලේ කරටත් තියනො සුඩානි කෙල තවරටත්ති න මං අවුරදු දෙකහමරක්ොයයි නල් ඟගයින පැල්පතක ජීවත්වනා මන්දන්නවා ඒ ප්‍රදේශේ තත්තිිකොහොද කියලා. ති ඒ එක නිසා මේ මිනිස්සුන්ගේ එකේකායට එක නීති තියෙන්ට තියෙන්ට රටක ඒක කිය භාවයටඒක තර්ජනයක්. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ඒක තර්ජනයක්. රටක අර්බුද කළමනාකාරණයට තර්ජනයක්. ආර්ථකයට තර්ජනයා සංචාර්කර්මාන්තට තර්ජනයක් එදේ නිසා හැමෝටමතියෙන් ඕනි එක නීතියක් එකරට. ලංකයන් විදිහට ලෝකයට යනවානම් අපි හැමෝම එකම විදිහට යන්නට ඕනේ කියලා මෙ වැඩසටහන් දෙකේදීම. හ සේද වෙන පනිවිඩය වන්නට ඇති. අප එකම රටක් එකම නීතියක් සම්බන්ධයෙන් මේ සියලුම කරුණු බහෝ ශාස්ත්‍රය කරුණ වගේ ප්‍රයෝගික වාද කරනවල සාකච්ඡව වන කරුණු රාශයයක් ඉදිරිපත් කිරීම සම්බන්ධෙන් පොිස් මාආධ්‍ය ප්‍රකාශකතු මට නියෝජ පොලිස්පතියා ිත්‍රහණ හතාට බෙවින්ම ස්තුතින්ව වෙන බතුමන්ට අයිප අයිෝ අපි සුපුෘදු පරිදිී ලබන සතියේදී නීතිටි දක්ව සටහනයෙන් හම ස්වදාහ සතියන්තයක්.